ආයුබෝවන් කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම රවිෂ්කා කබ්ලත් ප්‍රථමයේ නවදහනය පුවත් සිරස්තල වෙත සෞඛ්‍ය වෘත්තීය සමිති අදත් වර්ජනේ රෝගීන්ට දැඩි පීඩා සත්කාර සඳහා රෝහල්වලට අදත් යුද හමුදාව इम्यूनोग्लोबुलिन नडुव अद यलि केंदवई अतिरेक लेखम समन्गेन सीआईडीएट पै नवेक प्रकाशयक अदत एनआई नियोग केहलिय गोगमे सिटी वृत्तीय समिति नायकीन एतुलु दस देनकु अत्तडंगुवट नेग बेस तेल ऑनलाइन पनतट कथा नायक अत्सन तबाई विदेश गमन बलपत्र गास्तुव देगुणयक् वेई डेन दस दहसक दुम्रिय बांड प्रवाहन गास्तुत इहलट पोलिस्पति अतुलु इहल तनतुरु पत्करन्ने जनपति जनाधिपति माध्य एककय कियाई त्रस्त विरोधी पनतटे रही पेत्सम विभागय अद पस्वन दिनटात बले नेतुव सेवे करन एकम देशपालन पक्षय गैन कियन साजित बलयक् नेतुव සේවයක් කරපු සේවයක් කරන එකම දේශපාලන පක්ෂය මත සමගි ජන බලවේගය කරුමේ වෙනුවට උරුමය ලබා දෙන්න යන හරින් කරුමේ වෙනුවට උරුමයක් ලබා දෙන්න අපි ලංකාවේ මිලියන 2ක ජනතාවට උත්සාහ කරමු මාක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි ගාසා වැසියන්ට සාමූහික දඬුවම් කිරීම කිසිවෙකුට සාධාරණීයකරණය කරන්න බෑ අන්තෝනියෝ ගුටේරස් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් වෛද්‍යවරුන්ට ලබා දුන් ඩැට් දීමනාව තමන්ටද ලබා දෙන ලෙස බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද යලි වර්ජනයක් ආරම්භ කළා. ඒ අනුව රෝහල් සේවා කටයුතු සඳහා යුද හමුදාව කැඳවීමටයි කටයුතු කරුනේ. මෙලෙස දිනෙන් දින සිදු කරන වර්ජන ක්‍රියාමාර්ග නිසා වෙනතා මෙන්ම අදත් රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වුණා. वैद्य नवन सौख्य वृत्तीय समिति हेत्त देकाक अद पिरवरु हयाई तिहट यलित वर्जन क्रियामार्गयक आरंभ कला ए वैद्यवरुंट लबादुन रुपया 35 दहसक डेट दीमनाव तमंटद लबादेन लेस इल्लमिनोय අද දවසේ මේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයකට වෘත්ති සමිති 72ක් ඒකාබද්ධ වෙලා තියෙනවා समस्त කාර්යමණ්ඩලයේ සියලු සේවාවන් මේ ක්‍රියාමාර්ගය සඳහා ඒකාබද්ධව අවතීර්ණ වෙලා තිබෙනවා ඉතින් මේක බරපතල අසාධාරණයක් අපි ජනාධිපතිවරයාට කියන්නේ මේක අනවශ්‍ය අර්බුදයක් විදිහට වර්ධනය වෙන්නට දෙන්නට එපා මේ අද 6:00ට ආරම්භ කරන වෘත්ති සමිති ක්‍රියාමාර්ගය අපේ ජයග්‍රහණය ලබා ගැනීමෙන් මෙපිටක නවත්තන්නේ නැහැයි කියන කාරණය මම මේ අවස්ථාවේදී මතක් කරනවා මෙම වෘත්ති අරගලය නිසා ජනතාව යම් අපහසුතාවයකට පත් වෙනවා නම් ඒකේ වගකීමත් යම් ප්‍රමාණයකින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වගේම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයටත් බාර ගන්න සිද්ධ වෙනවා ඒ අනුව රෝගී සත්කාර සේවා සඳහා අදත් යුද හමුදාව කැඳවා තිබුණා समस्त लंका हेद संगमे अद दिने मेम वर्जन क्रियामार्गेट सहाय लबा देन्ने नति बवाय प्रकाश कर एत्ते पवतिन सौख्य अर्बुदे संबंधेन मल्वतु पार्श्वे महानायक अति पूज्य तिब्बटुवावे श्री सुमंगल नाहिमियन दनुवत् किरीमटद समस्त लंका हेद संगमे नियोजितेन ईए मल्वतु महा विहारेट गोस् तिबुना එතුමා ආගිය අතක් නැ මුලදී කියනවා ස්ට්‍රයික් කරන්න කියලා දවස් 3ක් විතර කරනකොට කියනවා මම සභාපති නෙවෙයි කියලා ඊට පස්සේ කියනවා මම දන්නේ නැහැ කියලා හැබැයි දැන් අපි ජනාධිපතිවරයාට ලියුමක් ලිව්වොත් අපේ සමින්හංශ උත්තර එවන්නේ එතුමා ඔබ විසින් මේ වූ ලිපිය ජනාධිපතිට බාර දුන්නයි හැබැයි මේක දන්නේ අපි 14 වෙනිදාට මේ රටේ සියලුම හෙද නිලධාරීන් එකතු කරගත්ත දෙවන්ත වර්ජනයක් සමගින් කොළඹ අතිවිශාල දහස් ගණක් මිනිස්සු හෙද නිලධාරීන් එකතු කරගන්න උද්ඝෝෂණ රැල්ලක් දාලා තියෙනවා විසඳුමක් නැති වර්ජන ක්‍රියාමාර්ගයන් නිසා අහිංසක රෝගීන් වෙනත වගේම අදත් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි Thank you.
ආන්දෝලනාත්මක ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ඊයේ CID-ට පැය 9කට අධික කාලයක් ප්‍රකාශ ලබා දුන්නා. අදත් ප්‍රකාශ ලබා දීම සඳහා ඔහුට CID-ට පැමිණෙන ලෙසයි නියෝග කරත්තේ. මේ අතර කෙහෙලිය ගෝගම ආරම්භ කළ වෘත්තීය සමිතින් නායකින් දස දෙනෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. ආන්දෝලනාත්මක හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් මහමුණකරුවන් වහම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිතී ඊයේ CID ඉදිරිපිටදී කෙහෙලිය ගෝගම ආරම්භ කළා. ඒ ඊයේ දින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නියෝග කර තිබුණත් ඔහු පැමිණ නොතිබුණු පසුබිමකයි. එසේ විරෝධතාවය පළ කළ සිවිල් සංවිධාන නියෝජිතයින් දස දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊට කාන්තාවන් දෙදෙනෙකුද ඇතුළත්. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මෙම වංචාවට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් CID ඊයේ පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා. අද දිනේදීත් ඔහුට CID-ට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම ඖෂධ ජාවාරමට අදාළව හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඊට අදාළ නඩුව මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යලිත් කැඳවීමට නියමිතයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන වර්ගවල මිල සංශෝධනය කර තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙවර සංශෝධනයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල මෙන්ම භූමි තෙල් මිලද ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. මෙම මිල සංශෝධනයට සමගාමීව සයිනොපෙක් සමාගමද ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 366ක් ලෙස පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල රුපියල් 371ක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 8කින් පහළ දමා තිබෙනවා. රුපියල් 464ක් ලෙස පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 456ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල පැවති රුපියල් 358ක් ලෙසයි. ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 363ක් ලෙසයි. ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක මිල රුපියල් 7කින් පහළ දමා තිබෙනවා. රුපියල් 475ක් ලෙස පැවති එහි වත්මන් මිල රුපියල් 468ක්. භූමි තෙල් ලීටරයක මිල රුපියල් 26කින් වැඩි කර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 262ක් ලෙසයි. මේ අතර සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල
රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර නව මිල සඳහන් වන්නේ රුපියල් 368ක් ලෙසයි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 360ක්. සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 8කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 456ක් ලෙසයි දැක්වෙන්නේ. එසේම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468ක්. පාසල්ලම ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම ගැන සංගමයේ කිසිම තීරණයක් කරන්නේ නැහැ මේ වෙලාවේ. යම් සමාජිකයෙකුට මුදලක් වැඩි කර ගැනීමට අවශ්‍ය නම් තමන් ළමුන් ප්‍රවාහනය කරන දෙමව්පියොත් එක්ක කතා බහ කරලා අවශ්‍ය මුදල වැඩි කරගන්න හරි තීරණයක් අපි පස්වෙනිදා වෙනකොට මාධ්‍යට දීමට බලාපොරොත්තු වෙනවා. බස් එකේ මිල අධික විදියට වැඩි වෙලා තියෙනවා මේ වැට ආදේශ වීමත් එක්ක අපි කොන්දේසි 4ක් ඉදිරිපත් කරනවා. සති දෙකක් ඇතුළත මේ කොන්දේසි 4 ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් අපි අනිවාර්යයෙන්ම කොහොමත් අපි බස් ගාස්තුවක් යෝජනා කරනවා වැඩි යුතුයි කියලා. ඒකට ඒ අවශ්‍ය දේවල් අපිට සකසලා දුන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම සති දෙකක් ඇතුළත බස් ගාස්තුව වැඩි කරන්න කටයුතු කරනවා. එහෙම නුනොත් එහෙම අපේ වෘත්තීය ක්‍රියා මාර්ගයට පවා ඉන්ධන මිල සංශෝධනය ගැන ජනතාව සිය අප්‍රසාදයේ පළකලේ මෙලෙසින් පෙට්‍රල් ඉතින් හැමදාම වැඩි වෙනවා අපිට කියලා වෙනවා තමයි වෙන්නේ. එයාලට සැප අපිට දුක. ඔව් එලකිරි නේමයි. උදේ පාන්දර වෙනමකුත් කියන්න නැහැ නේද? හරිනම් මේක ಜಾති බෙද ආගම් බෙද නැතුව තුන්වෙනි පන්තියේ මිනිස්සු එක පැත්තක් වුණොත් දරපති ඔක්කොම හලන්න පුළුවන්. ඒකනේ මෙන්න පොඩි මිනිහෙක් නේ යන්නේ දෙවිල්ලේ කාරි බස් එකේ යරි. ලොකු මිනිස්සු නෙමෙයි යන්නේ. ලොකු මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මේවා? ලොකු ගානක් ඉතින් ලොකු ආහාර ප්‍රමාණයක් කරනකොට ඒක බලපෑම අපට එනවා. සැපයි සැපයි හොඳටම සැපයි. කාස්වැරි කියලා මිනිස්සු යන මිනිස්සු යන්නේත් නැහැ නේ. එහෙම කරාම කොහොමද යන්නේ? අපි තියෙන විදිහට ඉතින් පණ ගැට ගහගෙන ඉන්න ඕනේ. පඩි ඇඩි වෙන්නේ නැහැ. හැබැයිම වැඩි වෙන එච්චරයි. අපි නම් කොහොම හරි කාලා ඉන්නවානේ. එදා වේලා හම්බ කරන මිනිස්සු කොහොමද ජීවත්? ට්‍රාන්ස්ෆර්ලට දැනෙන්නේ නැහැ නේ වනේ. අපිට තමයි දැනෙන්නේ. පැඩි වෙන විතර අඩු වෙන්නේ නැහැ නේ. වැඩි වුණත් වැඩි වෙනවා රුපියල් 30කින් විතර අඩු කරත් රුපියල් 5කින් විතර අඩු වෙන්නේ. ඈ තවත් අපිට අපේ බඩවලට තමයි ගහන්නේ. ජයං ජය වේවා ජයං ජය වේවා. තවත් වැඩි වෙන්න ඕනේ තවත් වැඩි වෙන්න ඕනේ. පෙට්‍රල් ලීටර පුළුවන් 10000 දෙන්න. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම් පතට කථානායක මහිද්‍යාපා අබේවර්ධන අද සිය අත්සන යොදා තිබෙනවා. ඒ අනුව මෙම පනත් කෙටුම් පත අද සිට බලාත්මකයි. පසුගිය ජනවාරි 23 සහ 24 යන දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම් පතට අද කථානායක මහින්දයාපා අබේවර්ධන සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ අනුව මෙම පනත් කෙටුම් පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මකයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කොට සංශෝධන සහිතව පසුගිය ජනවාරි 9 වන දින සම්මත වූ ජාතික ජල ශාස්ත්‍රීය සහ පසුගිය ජනවාරි 10 වන දින සම්මත වූ අධිකරණයකට විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත් දිත්වයටද මෙහිදී කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ අනුව උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 7 දරන ජාතික ජල ශාස්ත්‍රීය පනත සහ 2024 අංක 8 දරන අධිකරණයකට විනිශ්චය අධිකාරියකට හෝ අද සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය සේවා යටතේ නිකුත් කරනු ලබන විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 10000ක් වනවා. දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තුද 80%කින් ඉහළ දමා තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රුපියල් 5000ක්ව පැවති සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 10000ක් දක්වා ඉහළ දමා ඇති බවයි. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය සේවා යටතේ නිකුත් කරනු ලබන විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 10000ක් වනවා. මෙම මිල ඉහළ දැමීම මාර්ගගත සහ මාර්ගගත නොවන අංශ දෙක සඳහාම වළංගු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා තිබෙනවා. මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තුද ඉහළ දමා ඇති බව වාර්තා වනවා. ඒ අනුව රුපියල් 50ක්ව පැවති අවම භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව රුපියල් 150 දක්වා ඉහළ දමා තිබෙනවා. දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු අද දින සිට සංශෝධනය කිරීමට කටයුතු කරලා තියෙනවා. මෙම ගාස්තු වැඩිවීම 80 සිට ඉහළට වැඩිවීමක් සිදු වෙන්නේ. ඒ අනුව මීට කලින් පැවති අවම ගාස්තුව රුපියල් 50 රුපියල් 150 දක්වා වැඩි වෙනවා. කිලෝග්‍රෑම් 50ක බරක් කිලෝමීටර් 25ක් ප්‍රවාහනය කිරීම සඳහා
පොලිස්පති ඇතුළු ඉහළ තනතුරු පත්කරන්නේ ජනපති බව ජනාධිපති මාතේකගේ නිවේදනය කරනවා. එම පත්කිරීම් වලදී සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ව්‍යවස්ථා දායක සභාවට නියම කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි එම නිවේදනයේහි වැඩිදුරටත් සඳහන් වන්නේ. ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාපිත රාජකාරී ඉටු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ආ වගන්තයේ යටතේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට අදාළ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා විධායකයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නියම කර ඇති ක්‍රියාපටිපාටීන්ට අනුව සහ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්යභාරයන්ට අනුකූලව පොලිස්පතිවරයා ඇතුළු රජයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටී. එබැවින් ජනාධිපතිවරයාට කිසිදු බාධාවකින් හෝ මැදිහත් වීමකින් තොරව ව්‍යවස්ථානුකූලව රාජකාරී ඉටු කිරීමට සිදුවේ. ක්‍රම ව්‍යවස්ථාවේ 41 ඈ ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත්කිරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුවය. ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ජනාධිපතිවරයා යම් හේකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තම බලතල ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා තිබෙන ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ව සපයා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති පාර්ලිමේන්තුවේ කථානායකවරයා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරයාට එම ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ලබා දෙනු ලබයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තම කාර්යයන් ඉටු කිරීමට බැඳී සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඈ ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත්කිරීමට අදාළව සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තමන්ට පැවරී ඇති බලය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත. කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඈ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. එබැවින් පාර්ලිමේන්තුව වගකිවී යුත්තේ ජනතාවට පමණි. ජනාධිපතිවරයා විසින් මෙම කරුණු තවදුරටත් පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යොමු කර ඇත. උපුටා ගැනීම අවසන්. ත්‍රස්ත විරෝධී පනත් කැටුපතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය අද පස්වන දිනටත් පැවැත්ුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංචපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ. රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කැටුම් පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පස්වන දිනටත් ආරම්භ වුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, HMD නවාස්, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යනායගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ. අද දින පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම් කාර්ය පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා. ත්‍රස්ත විරෝධී පනත් කැටුම් පතේ ඇතැම් බගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දු කරන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති පෙත්සම් සංඛ්‍යාව 31ක්. එම පෙත්සම්වල වග උත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයයි. බලයක් නැතුව සේවය කළ සහ කරන එකම දේශපාලන පක්ෂය සමගි ජනබලවේගයේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ගොම්බද්දල විජේබා කනිෂ්ඨ විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි. සක්කොළ වැඩසටහනේ 74 වන අදියර ගොම්බත්තල විජේබා කනිෂ්ඨ විද්‍යාලයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනුයි. අද ලක්ෂ 220ක් රටේ ජනතාව මොකද්ද බලාගෙන ඉන්නේ? බලාගෙන ඉන්නේ ලක්ෂ 220ක් මුහුණ දෙන ආර්ථික, සමාජීය, දේශපාලන ගැටලු වලට විසඳුම මොකක්ද? මොකද්ද රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට උත්තරේ? දැන් හැමෝම තීන්දුව කරන්නට ඕන මොන පුද්ගලයාද, මොන නායකයාද, මොන කණ්ඩායමද රටේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න, උත්තර ලබා දෙන්න. ඒක ගැන ඔබ හිතනකොට මම එක දෙයක් කියන්න කැමතියි. අපේ රට බංකොලොත් රටක්. කොච්චර කයිවාරු ගැහුවත් වැඩක් නැහැ. අවසානයේ අපේ රටේ රුපියල් හිඟයට, ඩොලර් 7 හිඟයට උත්තර ඕන, විසඳුමක් ඕන. ඒ විසඳුම ලබා දෙන්නට පුළුවන් හැකියාව තියෙන පුද්ගලයෝ, කණ්ඩායම්, නායකත්වය කොතනද තියෙන්නේ?
මං එකක් අහන්න කැමතියි. කවුද මේ රටේ එක ආසනයක නෙවෙයි එක දිස්ත්‍රික්කයක නෙවෙයි මුළු රටේ බලයක් නැතුව සේවයක් කරපු සේවයක් කරන එකම දේශපාලන පක්ෂය මොකක්ද? සමගි ජන බලවේගයේ හැරුණකොට මේ රට පාලනය කරපු මේ රටේ හිටපු විපක්ෂ සහ වර්තමාන විපක්ෂයේ දේශපාලන පක්ෂ අපි හැරෙන්නට වෙන කවුරුත් ඔප්පු කරලා නැහැ වැඩක් කර. කවුරුත් ඔප්පු කරලා නැහැ. උරුමයේ වැඩසටහන යටතේ මිලියන 2ක ජනතාවගේ ඉඩම් ගැටලුවට ස්ථීර විසඳුම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනුයි. මම හිතනවා අපේ කරුමේ මිනිසුන්ගේ අවසන් කළා කරුමේ වෙනුවට උරුමයක් ලබා දෙන්න අපි ලංකාවේ මිලියන 2ක ජනතාවට උත්සාහ කරමු කියලා රන් භූමි ස්වර්ණ භූමි එතකොට බලපත්‍ර ලාභින් ලංකාවේ ඉන්නවා ලක්ෂ 20කට වැඩි. මේකේ පළවෙනි අදියර අපි දඹුල්ලේදී ලබන 5 වෙනිදා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බොහොම ඉක්මනින් ඒක අවුට්සෝස් ක්‍රමයක් හොයාගෙන ග්‍රාම සේවසම් 14-10ම අපි උත්සාහ කරනවා මේ ඇප්ලිකේෂන් එක දීලා බලපත්‍ර තියෙන කට්ටියව අඳුනා ගන්න. මේ රට ඇයිද දේශපාලකයන්ට නෙමෙයි ජනාධිපතිට නෙමෙයි. ජනාධිපතිතුමාගේ අත තමයි ඉඩම් තියන්නේ. එතුමා තමයි අවසාන අත්සම ගහන්නේ ඔප්පු වෙන්නේ ජනාධිපතිතුමාගේ අත්සම. ආණ්ඩුවට කොහොම ඡන්දෙකට යන්න වෙනවද? ජනාධිපතිවරේ හරියටම ගිය ජනාධිපති තුරේ පත් වෙලා මාසයකට ඉස්සෙල්ලා පත්විය යුතුමයි. ඒ තමයි නීතිය. ඒතර ඔක්තෝබර් 17 වෙනිදා ඉස්සෙල්ලා මේ ලංකාවේ අලුත් ජනාධිපති කෙනෙක් එන්න ඕනි. ඡන්දේ තියෙනවනි. ඇයි ඒ ඡන්දේ තියෙනකන් මේ මෙතනට ඇවිල්ලා උද්ඝෝෂණය කරන්නේ මොකද්ද බලාපොරොත්තු? දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. ලයිනල් ඉදිරිසිංහ මියුසික් අවෝඩ්ස් 2023 ඊයේ පැවැත්ුණා. ඒ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රොහාන් නිත්සිංහ එක්වුණා. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පසුගියදා පැවති කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීම හේතුවෙන් අද නැවත විභාගයේ පැවැත්ුණා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් රියදුරු තුවාල ලබා ඇති අතර එහි ගමන් කළ මගියා අසල තිබූ විදුලි කණුවක ගැටි ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මහනුවර දිස්ත්‍රික්කයේ ඌන පෝෂණය ඇති දරුවන්ට ආහාර සඳහා නොමිලේ බිත්තර ලබා දීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ ඇතුළු පිරිසක් එක්වුණා. ගැබිනි මව්වරුන් සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාගයක්ද මෙහිදී සිදු කෙරුණා. තනමල්විල කියුල්ලාර ග්‍රාම නිලධාරී වසමේ සිට බේරුවල ප්‍රදේශයට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ ගවීන් රගත් ලොරි රථයක් සැකකරුවෙකු සමග තනමල්විල පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. දඹුල්ල විශේෂිතාර්ථික මධ්‍යස්ථානයේ කම්කරු සංගමේ නව සභාපති ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය ඊයේ පැවැත්වුණා. ඡන්ද 135ක් ලබා ගනිමින් නව සභාපතිවරයා ලෙස KP සරත්කුමාර තේරීපත් වුණා. අසල්වැසි නිවසක දානමය කටයුත්තකට සහභාගී වී දින කිහිපයක් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් උල්හිටිය ජලාශයේ කුරුළු දූපත ආසන්නයෙන් හමු වී තිබෙනවා. උගුල් අටවා පොළොන්නරුව අභය භූමිය තුළ සිටින මුවන් සහ ඌරන් දඩයම් කළ තිදෙනෙකු පොළොන්නරුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලකපටන් අභය භූමිය තුළ සතුන් දඩයම් කොට අලෙවි කර මුදල් උපයා ගැනීමේ ජාවාරමක මොවුන් නිරත වී ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔබයාලිත් සියත ප්‍රවෘත්ති සමකින් ඊශ්‍රායල් හමස් යුදකටුම පිළිබඳ තොරතුරු වෙතයි දැන් අවධානය. ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ මේ දක්වා ගාසා තීරයේ පලස්තීනුවන් 26,751 දෙනෙකු මියගොස් තිබෙනවා. එසේම තවත් 65,636 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජනපද රාජලේකම් ඇන්ටනී බ්ලින්කන් ගාසාහි එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකාරක සිග්‍රිඩ් කාග් හමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්ලින්කන් එක්සී සටහනක් තබා තිබෙනවා. ඔහු පවසා ඇත්තේ ගාසා තීරයට උපරිම ආධාර ලබා දීම සඳහා අපි ඇය සමගත් ඊශ්‍රායල සහ ඊජිප්තුව සමගත් සමීපව කටයුතු කරන බවයි. එසේම සිග්‍රිඩ් කාග්ගේ මෙහෙවර වඩාත් වැදගත් වන බවත් ඒ සඳහා දැඩි ලෙස සහාය දෙන බවටත් ඔහු පවසා තිබෙනවා. මෙතර ගාසා තීරයේ ජනතාවට සාමූහික දඬුවම් කිරීම කිසිවකට සාධාරණීකරණය කළ නොහැකි බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් පවසනවා. එසේම සන්නද්ධ ගැටුමකට සම්බන්ධ කිසිම පාර්ශවයක් ජාත්‍යන්තර නීතියට ඉහලින් නොසිටින බවත් ජාත්‍යන්තර අධිකරණයේ තීන්දුව පිළිපැදිය යුතු බවටත් ඔහු පවසා තිබෙනවා.
පවසනවා. මේ අතර ගසාහි අවතැන් වූ පවුල් සඳහා ලබා දී ඇති පහසුකම් වලට 270කට වැඩි වතාවක් ඊශ්‍රායල් ප්‍රහාර එල්ල වූ බව පලස්තීන සරණාගතින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය පවසනවා. එසේම එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 372 දෙනෙකු මිය ගිය බවයි වාර්තා වන්නේ. මේ අතර උතුරු ගසා තීරයේ පාසලකින් දැත් සහ දැස් බැඳ තිබූ මල සිරුරු 30ක් හමු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දැන් ලෝකයේම සියතට मेटा प्रधान विधायक मार्क ज़करबर्ग जनता समाव इलाबे समाज मध्य दर्वांट सिद्वन हानिया पिलिबंदव करुण दक्वीम संदा अमेरिकानो सेनेट सभाव मगिन केंदवातिबु कमिटुवट ईए पेमिनी अवस्थावेदी मेम कमिटु हमुवट मार्क ज़करबर्ग अमतरव प्रमुख पेले समाज मध्य समागम पहाक प्रधान विधायक निलधारीन एक्वी सिटिया पय हतरकट अधिक कालयक सिदुकल करुण दक्वीम वलदी अनावरणीय व्यत्ते समाज मध्य हरहा दर्वांट लिंगिक अपयोजनेट लक्वीमे विविध गटलुवल्ट मुहुनतीमट वेडि इडाक पवतिन पवाई इंदियावे गुजरात प्रांते कच्चि प्रदेशे अद पिरवरु अटट पमन भूकंपनया खटगेन तिबेनवा एय पृष्ठ मापक एकक 4.1 प्रबलत्वे न्युतु भूमिकंपावक बवाई वार्ता वन्ने एसेम एय किलोमीटर 15क पमन गेंबुरिन हटगेन ऐति बवद वार्ता वनवा मध्याह्न पुवत् विकाशय अवसान ईएस अवस विकाशय वो टेलीविजन टेलीबैकिय देन ओबट सुभ दवसक राटी लोक सिद्धुवन उनसुप्व तनकांडा सियत न्यूस यूट्यूब चैनल लेक अदम सब्सक्राइब करांडा।